And now, live at 8. Hi, Bowen. Super duper dima. Ekwa nadat atta denagan. Lankave anka eke samabharatotur prakashaya live at 8. Adat obahamwana mama Sajit Ranasinghe. මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා 21 වෙනිදා අලුයම ඉවත් කෙරේ. දැනට පවතින සංචරණ සීමාවන් මීට ප්‍රථම දී දැන්වූ ආකාරයටම ජූනි මාසයේ 21 වන සඳ උදෑසන 4ට සංචරණ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කළා තිබෙනවා. කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛන පරස්පරතා ජනපතිගේ විවේචනයට 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි. ඔය වාර්තා කරන විදිය. හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන chart එක. සමාජයෙන් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය රට තුල පැතිරීමේ අවදානමක්. ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නයි සෞඛ්‍ය ඇමතිනියගෙන් උපදෙස්. දෙහිවල සත්වෝද්‍යානයේ සිංහේකුටත් කොවිඩ් ආසාදනයේ වී ඇති බව තහවුරු වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරයට රනිල්ගේ නම ගැසට් කෙරේ. 2020 චන්දහිමි නාමලේඛනය ගැසට් කෙරේ. යාපනයෙන් මන්ත්‍රී දුරයක් අඩු වී ගම්පහට එක් වෙයි. ඉතිහාසයේ මුල් වරට කොළඹ සහ ගම්පහ මන්ත්‍රී දුර සම වෙයි. ලොව පුරා කොවිඩ් මරණ මිලියන 4 ඉක්මවයි. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වෙනිදා අලුයම 4 සිට ලිහිල් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කළා. කෙසේ වෙතත් යුද හමුදා පති ජෙනරල් ශවේන්ද්‍ර සිරිලා මහතා සඳහන් කළේ ලබන 23 වෙනිදා රාත්‍රියේ සිට 25 වෙනිදා අලුයම දක්වා යළි එම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කළ බවයි. මේ අතර සංචරණ සීමා ඉවත් කිරීම ප්‍රමාද වීමට කොවිඩ් මරණ දත්ත ලබා දුන් ක්‍රමවේදයේ පැවති අඩලුඩුකම් බලපෑ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා. මේවන විට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනම ඇති සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය 14 වනදායි. එහෙත් එදින එම සංචරණ සීමා ඉවත් නොකිරුණු අතර ඊට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අද පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී කරුණු පැහැදිලි කළා. 14 වෙනිදා අරින්න හිටියා. එතකොට එක පාරටම 11 වෙනිදා මේ 101 දෙනෙක් මැරුණා කියලා ආවා. ඉතින් මේක ඇහුවම හැමෝම බය වෙනවා. බුද්ධ්‍යාංශයට කිව්වා ගෙයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කරලා දෙන්න කියලා. ජූනි 11 මැරුණයි කිව්වා. 10 වෙනිදා රාත්‍රී 12 ඉඳලා 11 වෙනිදා රාත්‍රී 12 වෙනකන් ජූනි 11 වාර්තා කරන්න ඕන. මෙදාට වාර්තා කරන පළවෙනි එක්කෙනා මැරිලා තියෙන්නේ පෙබරවාරි මාසේ 6 වෙනිදා. ආදාහනය කළා තියෙනවා පෙබරවාරි මාසේ 6 වෙනිදාම. එයාට මරණ සහතිකෙකුත් දීලා තියෙනවා. ඊළඟ එක්කෙනා අවුරුදු 67යි. මෙයා හෝමගම එක්කෙනෙක්. මෙයා මරණයට පත් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා. වාර්තා කරන්නේ ජූනි 11 වෙනිදා. ඒකත් මේක 100කට අයිති. මම මේක බැලුවට දැන් එක්ස්පර්ට්ලා දන්නේ නැහනේ ටීවී එකට ඇනලයිස් කරන එක්ස්පර්ට්ලා මේක දන්නේ නැහැ. දැන් මම මේක කිව්වා මේක පහුගිය හරි තැන් වලට දාන්න අඩු කරන්න නෙමෙයි. දැන් එහෙම කරාම ඒ චාට්ස් දෙකේ වෙනසක් තියෙනවා. මේවා හරි විදියට මේ 101 ඒවා හරි විදියට දැම්මම 67 ඒවා හරි විදියට දැම්මම මෙන්න බලන්න තියෙන චාට් එක. එතකොට ජූනි 6 ඉඳලා 63 50 34 21 15 11 ඔය චාට් දෙකේ වෙනස බලන ඕන එක්කෙනෙකුට තේරෙනවනේ චාට් එක යන්නේ කොහොමද කියලා. දැන් අපි මේක දිහා බලලා ඇනලිසිස් එකක් කරොත් සම්පූර්ණ වැරදි අදහසක් නෙන්නේ. මේක හරි විදියට බැලුවොත් 101යි කියපු දවසේ ඇත්තටම ඉන්නේ 15 දෙනයි. අපි ඔක තමයි දිගටම කිව්වෙස ඇමතිතුමිය දැම්ම ඩිරෙක්ට් ඉන්ෆෝමේෂන් කියලා නිලතලයකුත් පත් කරා. එතුමා හැමදාම සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය දානවා ඩේටා නැත කියලා. එතනින් ඉතුරු කන්සල්ටන්ට්ස්ලා අපිට ඇවිල්ලා කියනවා ෆයිල් එකක් අත තියන්නවත් දෙන්නේ නැහැ. 3 දිනක් තමයි සියලුම දේවල් කරන්නේ. සර් මේක මන්දම වගකීමෙන් කියනවා සර් මේක කුමන්ත්‍රණයක් කියලා. මේ ඩේටා දෙන්නෙම නැහැ. ඒ අනුව ලබන 21 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණු සංචරණ සීමා එදින අලුයම 4ට ලිහිල් කිරීමට අද තීරණය කෙරුණා. එහෙත් එම සංචරණ සීමා යලිත් ලබන 23 වෙනිදා රාත්‍රී 10 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පළාත් අතර පනව ඇති සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බවත් ජනතාව එක්රාශි වීම වලට අදාළව පනව ඇති නීති තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මහතා සඳහන් කළා. මෙහිදී විශේෂම අත්‍යවශ්‍ය සේවාවන් හරිනකොට වෙනත් කිසිදු පුද්ගලයෙක්ට පළාත්
අතර ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. ඒ වගේම මහජන රැස්වීම, පොදු ස්ථානවල හමුවීම, උත්සව සහ සහද තවදුරටත් පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. රාජ්‍ය සේවයේ රාජකාරිය දෙන රාජ්‍ය සේවකයන්ට දැනට පවතින ක්‍රමවේදයේ යටතේ රජයේ සේවය අන්තර්ජාලය මගින් ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවස්ථාව සලසලා දීලා තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වලට අනුව වෙළඳ සැල් විවෘත කිරීමට මෙම කාල සීමාවදී අවසර ලැබී තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත් වන සිංහයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සඳහන් කරන්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන් කරන ලද PCR පරීක්ෂණ කිහිපයකින් පසු අදාළ සිංහයාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බවයි. දෙහිවල සත්වෝද්‍යානයේට 2013 වසරේදී දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයේ සිට ගෙනෙන ලද තෝර නමින් හඳුන්වන සිංහයාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉෂිනී වික්‍රමසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ සිංහයා සසන අපහසුතාවක් හා ආහාර නොගැනීමේ තත්ත්වයක් පෙන්눔 කළ බැවින් ඇති වූ සැකය මත ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කිහිපයක්ම සිදු කළ බවයි. මෙරටදී සත්වේකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරී උපදෙස් සහ මාර්ගෝපදේශ අනුව සිංහට ප්‍රතිකාර ලබා දෙන බවයි අප කළ විමසීමකදී රාජ්‍ය මාත්‍ය විමල විරදිසනායක මහතා සඳහන් කළේ. සිංහගේ තත්ත්වය දැනට විශේෂ අසාධ්‍යත්වයක් පෙන්වුම් කරන්නේ ඔහු මුලින් කැන්ඩියෝ නෝගල් සිටියත් මේ වෙනකොට සුප්පාණය කරන තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම ඉරවීමත් පටන් ගෙන තිබෙනවා. මේ තත්ත්වය තුළ විශේෂයෙන් ඉන්දියාවේ චෙන්නයි සත්වෝද්‍යානයේ වෛද්‍යවරු කියන දින 19ක් 27තර කාලයක් යනවා. සිංහෙක් යටහටත් පෙරපත් වෙන මේ රෝගී තත්ත්වය දැනගුවාට පස්සේ එන්නයි සත්වෝද්‍යානයේ සිංහෙන්ට ප්‍රතිකාර කරපු එම වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥගේ උපදෙස් මත කටයුතු කරමු. මේ අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ සිංහයා වෙනත් සතුන්ගෙන් වෙන්කර තබා තවදුරටත් ප්‍රතිකාර ලබා දෙන අතර දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය COVID-19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කර ඇති බවයි. එසේම පසුගිය දින කිහිපයේදී මියගිය හිපපොටේ මස් සහ සීබ්‍රා සතුන් මිය යාමට හේතුව COVID-19 වෛරසය ආසාදනය වීම බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්. මෙරටින් හඳුනාගත් ඉන්දියානු ඩෙල්ටා නව වෛරස ප්‍රභේදයේ පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ පවසන්නේ මෙම නව වෛරසය හඳුනා ගැනීමට ප්‍රමාණවත් පරීක්ෂණ මෙරට තුළ සිදු නොවන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි විට COVID-19 වෛරස ප්‍රභේද 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉන් වෛරස ප්‍රභේද 4ක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඒ අතර බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් ඇල්ෆා ප්‍රභේදය, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් බීටා ප්‍රභේදය, බ්‍රසීලෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය සහ ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය දවනවා. මෙතෙක් හඳුනාගෙන ඇති COVID-19 වෛරස ප්‍රභේදවලට අනුව පෙරකී වෛරස ප්‍රභේද 4 සිග්‍රෙන් පැතිර යන බවට තහවුරු වී ඇති අතර ඉන් වැඩි වේගයකින් පැතිර යන්නේ ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා වෛරස ප්‍රභේදයයි. මෙවන් පසුබිමක් හමුවේ ඉන්දියා ඩෙල්ටා COVID-19 වෛරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 5 දෙනෙකු ඊයේ මෙරට සමාජයෙන් වාර්තා වන්නේ. මේ ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් එහෙම දැනට ලෝකයේ වැඩිපුරම සීග්‍රයෙන් පැතිරීගෙන යන ප්‍රභේදය 50%ක් විතර පැතිරී යාමේ වේගයක් තියෙනවා. දැන් බ්‍රිතාන්‍යයට මේ ප්‍රභේදය ගියාට පස්සේ ඒගොල්ලෝ ඒ ගැන ගොඩක් පරීක්ෂණ කළා තියෙනවා. මෙම ඩෙල්ටා ප්‍රභේදය හැදෙන අයට වෙනතට වඩා වැඩිපුර දරුණු රෝග ඇති වෙන්න හැකියාවක් ඇති වෙන්න පුළුවන් කියන එක ඒගොල්ලන්ගේ මූලික පරීක්ෂණ වලින් පෙන්වුම් කළා තියෙනවා. ඇල්ෆාද බීටාද ගැමාද ඩෙල්ටාද දරුණු ප්‍රභේද 4ක් තිබුණාට දැනට සියන සෑම කොවිඩ් එන්නක්ම මෙම ඕනෑම ප්‍රභේදයකින් දරුණු රෝග තත්ත්වයට පත්වීම එහෙම නැත්නම් මිය යාමේ හැකියාව ඉතාමත්ම සාර්ථක ලෙස මට පවත්වනවා. මේ අතර වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ විද්වත් වෘත්තීය ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ අදාළ නව ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා මෙරට තුල ක්‍රියාත්මක පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවයි. අද වෙනකොට රුපියල් 10000කටත් අඩු මුදලකට ප්‍රභේද පරීක්ෂණයක් කරන්න පුළුවන්කම තියෙද්දි ඒකට අදාළ තාක්ෂණය තියෙද්දි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තාම එකම එක ප්‍රභේද පරීක්ෂණයක්වත් කරන්නේ
කරන්නේ නැතුව ඒකෙන් කර ඇරලා ඉන්නවා. අද වෙනකොටත් අවුරුදු 100ක් පරණ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් තියෙන රටක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරන සුළු පරිමාණ පරීක්ෂණ ප්‍රමාණයකින් ප්‍රභේද ගැන අදහසක් හදාගන්න රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. රට ලොක්ඩවුන් කරලා තිබුණත් මේ ප්‍රදේශවල ඉන්න මේ 66 වත්තකින් ප්‍රදේශයේ ඉන්න ප්‍රජාවගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියලා තමයි අපිට මහජන සෞඛ්‍ය පරිශ්‍රණ වාර්තා කරනවා. ඒ නිසා මේ ප්‍රදේශයෙන් හමු වුණු මේ නව ප්‍රභේදය අනිකුත් ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙලා පැවතීමේ අවධානමක් තියෙනවා. මේ අතර නව ඉන්දියානු වෛරස් ප්‍රභේදයේ පැතිරීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය මැතිනි පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සියලු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවති COVID-19 මර්ධනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම නව වෛරස් ප්‍රභේදයේ පැතිර යාම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මෙහිදී අදාළ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හඳුනාගත් ප්‍රදේශ හුදකලා කර පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් අසාධිතයින් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඹා ගොස් පරීක්ෂා කිරීමටත් තීරණය කර තිබෙනවා. වැඩිමිලට එළවලු සහ පළතුරු අලෙවිකරණ ජංගම වෙළඳ රටවල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය මේ බව සඳහන් කළා. මේ අතර අද දිනේදීත් එළවලු සහ පළතුරු විශාල තොග ආර්ථික මධ්‍යස්ථානවලට ලැබී තිබුණද වෙළඳුන් පවසන්නේ එළවලු මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇති බවයි. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක් අද දිනේත් විවෘතව පැවතුණා. මේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අදාළුවේම දිස් වූ ආකාරයයි. එළවලු සහ පළතුරු විශාල තොග ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණද එළවලු මිල ගණන් ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණා. ජංගම රතමගින් අලෙවි කිරීම සඳහා එළවලු රැගෙන යන වෙළඳුන් පවසන්නේ අධික මිලට එළවලු රැගෙන ගොස් පරිභෝගිකයින්ට අලෙවි කිරීමට අපහසු බවයි. මෙතර දිවයිනේ තවත් ආර්ථික මධ්‍යස්ථාන රැසක් අද දිනේත් විවෘතව පැවතුණා. ලුණු අර විතරයි පොඩ්ඩක් ප්‍රින් තියෙන්නේ. ලීස් 220ක් යනවා. බොන්ජි 220යි. මාළු මිරිස් 350යි, අවු මිරිස් 250යි, වටක 60යි. වෙළඳන්ට අරන් ගිහලා විකුණන්න මිලක් නැහැ ගමේ. මේ අතර ඇතැම් වෙළඳුන් එළවලු සහ පළතුරු මිල අසීමිතව ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව සඳහා පිළියම් යොදන ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ පසුරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී අධික මිලට එළවලු සහ පළතුරු විකුණන ජංගම වෙළඳ රටවල බලපත්‍ර තහනම් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. මේ අතර සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව මීට පෙර ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව සමුපකාර සතොස ඇතුළු ජනතාවට ආහාර පාන මෙන්ම අනිකුත් පාරිභෝගික ද්‍රව්‍ය සපයන රජයේ කාර්යාල හා සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කළ බව එම ගැසට් නිවේදනයේ සඳහන්. COVID-19 වෛරසය ආසාදන වූ රෝගීන් 1560 දෙනෙක් අද පස්වරෝරුවට මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තාවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 234600 සීමාව ඉක්මවා ගියා. මේ අතර COVID-19 මරණ 51ක්ද ඊයේ මෙරටින් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාවද 2425ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිනිය රෝගීන් 2372 දෙනෙකු ඊයේත් මෙරටින් හඳුනාගත් අතර ඔවුන්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ. එම සංඛ්‍යාව 562ක්. එමෙන්ම COVID ආසාදිනිය වී සිටි රෝගීන් 51 දෙනෙකු පසුගිය 16 වනදා මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. එලෙස මියගිය අය අතර 31 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID නොවන මරණවල අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීම සඳහා අනුමැතිය දී ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ කොවිඩ් නොවන මරණවල අවසන් කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව බොහෝ දිනකුගෙන් එල්ලවන චෝදනා සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබා දුන් බවයි. මේ අතර එන්නත් කරන වැඩසටහන අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක කෙරුණා. ඊයේ පසුරුව වන විට පුද්ගලින් 23,91,883 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලින් 746,573 දෙනෙකුට ලබා දී තිබුණා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ එන්නත් මිලියන 4කට අධික ප්‍රමාණයක්
ප්‍රමාණයක් මේ වන විට දිවයිනට ගෙන්වා ඇති බවයි. ජුලි මාසයේ තුලදී අවම වශයෙන් තවත් එන්නත් මිලියන 4ක් මෙරටට ලැබීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි කාලය තුල ඉහළ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමට හැකි බවත් අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර තිබෙනවා. සයිනොවැක් එකේ අපි රෙජිස්ට්‍රේෂන් එක පටන් ගත්තස ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා මිලියන 3ක් දෙන්න. එතන අඩු ගානේ මිලියන 1.5ක් එතන තියෙනවා අරකේ මිලියන 2ක් අපිට තියෙනවා. එතන මිලියන 3.5ක් තියෙනවා. ඊට අමතරව එනවා ස්පුට්නික් එකේ බැක්ලොග් එකේ 1.2 මිලියන් මේ මාසේ දෙනවා. ඊළඟ මාසේ 1.4 මිලියන් to 2 මිලියන් දෙන්නම් කියන. එතන ඒකිනුත් අපිට කොහොම හරි එකතු කරලා 1 මිලියන් කරගත්තොත් ඒ කියන්නේ 4.5 මිලියන් එක අපිට එක දිගට ගහන්න පුළුවන්. මේ අතර සංචරණ සීමා සහ ගං වතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පෑලියගොඩ ප්‍රදේශයේ පවුල් 350කට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් අද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එමෙන්ම පොලිස් නිලධාරීන් සඳහාද වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පොලිස් ස්ථානයේදී අද පැවැත්වුණා. රටට බලපා ඇති ප්‍රශ්න ගණනාවකට සර්වපාක්ෂික සමුලුවක් හරහා විසඳුම් ලබා ගත හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල රෝහලට සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. සමගි ජන බලවේගයේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ කුරුණෑගල රෝහලට රුපියල් ලක්ෂ 64ක පමණ වටිනාකමකින් යුතු සෞඛ්‍ය උපකරණ තොගයක් බහර දීම අද සිදු කෙරුණා. අනතුරු විපක්ෂ නායකවරයා රට මුහුණ පා ඇති ගැටලු කිහිපයක් ගැන අදහස් පළ කළා. වර්තමාන රජයේ අකාර්යක්ෂමතාවය තුළ මුළු රටටම අභාග්‍ය උදා වෙලා තිබෙනවා. ජනතා ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍යයි. ජීවත් වීමේ ප්‍රශ්න අද බරපතල ප්‍රශ්නයක් කියලා. අද ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පාලකයෝ තමන්ට රිසිසේ තමන්ගේ සුබ සාධනය වෙනුවෙන් මුදල් වෙන් කරගන්නවා. නමුත් එන්නත් ටික ගෙන්න ගන්නට සල්ලි නැහැ. සෑම මරණයක් මරණයක් පාසා මේ හැම මරණයකටම මේ රජය වග කිව යුතුයි. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. පක්ෂ විපක්ෂ බෙහෙතෙන් තොරව අපි සර්වපාක්ෂික සමුලුවක් ගෙනවිල්ලා ඒ සාකච්ඡා කරලා මේ රටේම සමූහයට සිදු වෙලා තිබෙන ප්‍රශ්නය පිළිබඳ අපි තීන්දුව తీරන ගම. ඔබලගේ වගකීම මිනිසා ජීවත් කරවීම කරුණා කරලා එන්නත් කරන්නේ හරියට කරන්න. කරුණා කරලා කාබලික පොහොර භාවිතය ක්‍රමානුකූලව වසර 15ක් 20ක් වගේ ප්‍රමාණයකට ව්‍යාප්ත කරන්න. සැලසුම් කරන්න. ක්‍රමිකව කරන්න. ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්න. ගෝවියගේ විලාපයට ඇහුම්කන් දෙන්න සර්වපාක්ෂික සමුලුවක් කරහා බොහෝ ප්‍රශ්න අපිට විසඳ ගන්නට පුළුවන්. රට ගැන හිතලා ඒ අවස්ථාව ලබා දෙන්නේ කියලා රජයෙන් බොහොම ඕනෑකමින් ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා. එනෝ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ කැඳවීමේ ලිපිය ඉදිරි දිනකදී යොමු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් හිමි වුණා. දීර්ඝ කාලයක් ගතවනතුරු ඒ සඳහා පුද්ගලයෙකු නම් නොකරුණද පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම දුන්නේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහාපත් කිරීමට පක්ෂය තීරණය කළ බවයි. අදාළ දැනුම් දීමට අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කළා. මෙවන විට එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පළමු පේලියේ අංක 16 දරන අසුන වෙන් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන 22 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව හිමිවනවා. මේ අතර 2020 ඡන්ද හිමියන්ගේ නාමලේඛනයත් අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව අලුත් ඡන්දදායකින් 172174 දෙනෙකු එක් වී සිටිනවා. එමෙන්ම ඡන්දදායකින්ගේ සංඛ්‍යාවේ වෙනස්වීමලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයට අලුතින් මන්ත්‍රී දුරයක් එක් වී තිබෙනවා. ඒ අනුව ගම්පහෙන් පාර්ලිමේන්තුවට තෝරා ගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් යාපනයෙන් එක් මන්ත්‍රී දුරයක් අඩු වී තිබෙනවා. මේ අතර යාපනයේ සහ මන්නාරමේ ලියාපදිංචි වූ ඡන්දදායකින් සංඛ්‍යාව අඩු වීමද කැපී පෙනෙනවා. 2019 ඡන්ද නාමලේඛනයට අනුව යාපනයෙන් ඡන්දදායකින් 571848 දෙනෙකු ලියාපදිංචි වී සිටියද මෙවර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 563193ක් ලෙසයි. ඒ අනුව 2020 වසර සඳහා යාපනයේ ඡන්දදායකින් 8655 දෙනෙකු අඩු වී තිබෙනවා. මන්නාරමේද ලියාපදිංචි ඡන්දදායකින්ගේ සංඛ්‍යාව 2019 වසරට සාපේක්ෂව 2902කින් හෙවත් 103.27කින් අඩු වී තිබෙනවා.
2019 වසරේ මන්නාරමේ ඡන්දදායකයන් 88,853 දෙනෙකු ලියාපදිංචි වී සිටියත් මෙවර ලියාපදිංචි වී සිටින්නේ ඡන්දදායකයන් 85,951 දෙනෙකු පමණයි. පුත්තලමේ පදිංචි වී සිටමින් මන්නාරමේ ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වී සිටි අය තෝරා පුත්තලමේ ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීම මන්නාරමේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව මෙලෙස කැපී පෙනෙන ලෙස පහළ යාමට හේතු වී තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රාජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ මිහින්තලා පොදුබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී राज्य पोसन उत्सव पिलिबंद साकच्छावाक ये अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अरलिय गह मंदिरे दीप वेत्तुना मेवर राज्य पोसन उत्सव निसी गौरव सहितव सौख्य मार्गोपदेशानु पैवत्तीमट अवश्य पीवर गन्नालेस उपदेस लबादु नेम साकच्छावेदी मेम साकच्छावटे को मिहिंतला राजमहा विहारे विहाराधिपति वलवा हेंगुनु एवे धम्मरत्न नाहिमियन अग्रामात्यवरयागेन इल्ला सिटिये पोसन उत्सवयट समगामीव मिहिंतलावे वटरौम मार्गय पिलिसकर कर देन लेसई එමෙලිමිතා කඩිනමින් ඉටු කර දෙන්නේයි අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදීම මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පින්කම් සිතුල්පව රාජමහා විහාරය සහ තිස්සමහාරාම රාජමහා විහාරය ආශ්‍රිතවද සංවිධානය කර තිබෙනවා. සිතුල්පව රාජමහා විහාරස්ථානයේ 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේදී සිදු වී තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා නොලැබෙන තත්ත්වයක් උද්ගත වේ තැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ මගහැරෙන පරිදි සිතුල්පව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නයිද අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් දෙනු ලැබුවා. මෙට අමතරව සිතුල්පව රාජමහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරත්න නාහිමියන් විහාරස්ථානයේ මාර්ග පද්ධතිය පිළිසකර කර ගැනීම පිළිබඳවද යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව යාල වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව රාජමහා විහාරස්ථානයේ අදාළ මාර්ග පද්ධතිය බොරළු අතුරා පිළිසකර කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. එළඹෙන මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක පූර්ණ දායකත්වය ලැබී තිබෙනවා. මේ අතර කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ. කෙසේ වෙතත් තම වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස සඳහන් කරමින් අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදීම විරෝධතා පැවැත්වුණා. හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අද මෙලෙස කුඹුරු යායට එක් වී සිටියේ මෙවර යල කන්නේ සඳහා අවශ්‍ය පොහොර නොලැබුණු බවට චෝදනා කරමින් අනතුරුව වුන් කුඹුරු යායේ සිට සිය විරෝධය පළ කළා. මෙවන විට මසක් පමණ වන ගොයම පොහොර නොලැබීමෙන් විනාශ වී යාමේ අවදානමකට ලක් වෙති බව ගොවීන් පවසනවා. මේ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරුවක් කර 400ක් පමණ විනාශ වී යාමේ අවදානමකට ද ලක් වෙති බවයි ඔවුන් පවසන්නේ. මාසයක් කට ගොයක් මේවා. අඟල් කිරවන් තියෙන ගොයක් ගහයි සයිසන් ගොය අනාදා මේකෙන් වෙන්නේ. මේ අතර පොහොර බෙදා දෙන බවට කළ දැනුම් දීමක් මත වීරකැටිය ප්‍රදේශයේ ගොවීන් වීරකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට අද පැමිණියා. පැය 3ක් පමණ එහි රැඳී සිටි ගොවීන්ට පසුව දැනුම් දී ඇත්තේ ලබන සඳුදා පොහොර ලබා දෙන බවයි. මේ අසර මිනිස්සු මුළු ජීවිතේම पारिभोगिक सेवा अधिकारी निलधारी रजे सहन मिलटाल मेत्ताराम विहारस्थाने काबनिक पोहर भाविता क्रमीन सिदुकरन सार्थक वगावन अद इडम्मे एस एम चंद्रसेन महताे निरीक्षण लाकोण मेहदियामातेवरयासंधन कले मेरटट अवश्य काबनिक पोहर पिटरटिनाने नोकर मेरट तुलम निष्पादने कर गेनीमठ कटयुतु करन बबाय नायक
ගමන් කරනකොට ම කක්කුට්ටෝන්ගේ බෙන තියෙනවා නියරවල් වල තිත්තපටව ඉන්නවා මේ කුමුරේ වක්කඩ ළඟ හැබැයි මේ සත්තාරාම විහාරස්ථානයේ කුමුරු ආයේ තමයි මේ ප්‍රදේශෙම ඒ ස්වභාවික තත්ත්වය බලා ගන්න පුළුවන් ඒ නිසා අධිකාර ජනාධිපතිතුමා හොඳ වැඩකට බැහැලා ඉන්නේ ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න බැරි සුළු පිරිසක් ඇති නමුත් ඒගොල්ලොන්ට කන්න දෙක තුනක් වෙනකොට තේරෙයි අපි මොකද්ද කරේ කියන එක මේ අතර මහකන්නේට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රසක් පූර්ණදායකත්වයේ ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පවසනවා මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද උදෑසන කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති අතර එහිදී හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා කාබනිකද රසායනිකද කියන අභියෝගය නෙවෙයි ශාකයට අවශ්‍ය පෝෂක ගුණය ලබා දෙන එක තමයි ගොවිය අපෙන් බලාපොරොත්තු වෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැරීමත් සමග සාගර ජලයට එක් වූ අපද්‍රව්‍ය හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ ශරීර කොටස් රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා මේ අතර පසුගිය දින කිහිපෙම වාර්තාව ලෙසට අදත් දෙවෙනි වෙරළ තීරයන්ට කැස්බෑවන්ගේ සිරුරු ගොඩ ගසා තිබුණා රසායනික ද්‍රව්‍ය බහලුම් 1500ක් පමණ රැගත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමකට ලක් වූ අතර ඉන් මෙරට මුහුදු ආශ්‍රිතව ජීවත් වන ජීවීන්ට මෙන්ම කැස්බෑවන්ට දැඩි තර්ජනයක් ඇති කළා. මේ හේතුවෙන් විවිධ මත්සීන්ගේ සිරුරු මෙන්ම කැස්බෑවුන්ගේද සිරුරු පසුගිය දින කිහිපෙම වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබූ අතර අදත් මෙලෙස කැස්බෑ සිරුරු ගොඩ ගසා තිබුණා. ගිනිබතු නෞකාවේ මූදට විෂ වායු කාන්දුවීම නිසා කැස්බෑවන් විශාල ප්‍රමාණයක් මියදිලා තියෙනවා 50 කණකට ආසන්න සංඛ්‍යාවක් ඒ වගේම ඩොල්ෆින් ඒ වගේම අනිතු මත්ස්‍යයන් ඔවුන්ගේ සිරුර වලින් කපාගත් කොටස් රස පරීක්ෂක වෙත යවලා තියෙන කඩිනම් රවට්ටක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුහුදු ආශ්‍රිතව ජීවත් වන කැස්බෑවන් විතර දමන කාල සීමාව ලෙස සැලකෙන්නේ ජනවාරි මාස සිට අගෝස්තු මාසය දක්වා වූ කාලයයි ඉන් අප්‍රේල් සහ මැයි මාසයේ සැලකෙන්නේ අභිජනන ක්‍රියාවලියේ සක්‍රියම අවධිය ලෙසයි ඒ අතරතුර සිදු වූ මෙම ව්‍යසනයෙන් මුහුදු ජීවීන්ට එල්වී ඇත්තේ බලවත් තර්ජනයක්. මේ අතර නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ දින කිහිපෙම සිදු කළා. එමෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව තුලින් සිදු වූ පරිසරික හානිය අවම කිරීමට අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිත ආයතනයේ තාක්ෂණික ආධාර ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි දජය යටතේ යාත්‍රා කෙරෙන බහලුම් නෞකාවක් වන MV ඩෙවොන්හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය අද පස්වරුවේ තහවුරු කළා. ඉන්දිය නැගෙනහිර මුහුදු කලාපයේ මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇති අතර චෙන්නයි සිට නාවික සැතපුම් 250ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවෙන් ඉන්ධන කිලෝ ලීටර් 10ක් පමණ මුහුදට කාන්දු වී ඇති බවයි ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය පැවසුවේ. කෙසේ වෙතත් MV ඩෙවොන් නෞකාව බාධාවකින් තොරව එහි ගමනාන්තය වන ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හල්දියා වරාය බලා අද පස්වරුවේ ළඟා වූ බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. දැන් රටවටින් අටට. රටවටින් අටට. විශ්‍රාමික ජනරල් දයාරත්නායක මහතා වරාය අධිකාරියේ සභාපති දුරෙන් ඉල්ලා අස්වී ඇති අතර එහි නව සභාපති වරාය ලෙස පත් කර ඇත්තේ කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතායි. තනතුරෙන් ඉල්ලා අසූ විශ්‍රාමික ජනරල් දයාරත්නායක මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම් වරාය ලෙස පත් කර තිබෙන්නේ එම අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතා ඉල්ලා අස්වීමෙන් පසුවයි. කන්තලේ අග්බෝපුර 86 දේවාල පාර ගම්මානයේ නීති විරෝධී මත්පැන් චාවාරමක් වැටළු පොලිසිය සැකකරුවෙකු මෙල්ල කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පන්නිපිටියේ පෝරගොඩල්ලේ සිදු කරගෙන ගිය මහ පරිමාණ මත්පැන් චාවාරමක් වැටළු සරාබද දෙපාර්තමේන්තුව නිලධාරීන් බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුතු මත්පැන් බෝතල 150ක් පමණ සොයාගත්තා. එමෙන්ම මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත් උපකරණ තෝගයක්ද සමගින් සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සරාබද නිලධාරීන්ට හැකි වුණා. රාගම ජයශ්‍රීගම ඇටකොරස ප්‍රදේශයේ ගෙවත්තක ළිඳකට අදපස්වරුවේ දිවියෙකු වැටී තිබුණා. මේ පිළිබඳව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් නොපැමිණීම හේතුවෙන් රාගම පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව සත්වයා ගොඩටගෙන මුදා හැරීමට කටයුතු කළා. තෙල්මිල හිල දැමීමට විරෝධය පළ කරමින් සමග ජන බලවේගයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ප්‍රදේශ කිහිපයකදී අද දිනේදීත් විරෝධතාවක නිරත වුණා. ඒ සමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රිය.